අදදිනේ අප අන්තර්ශශ බල මණ්ඩලේ න්ර්ශල් භික්ෂ බලමන්ඩල නියොත්ත පිරිසක් සමක සාකච්ඡා කලා ඔවුන් අපේ අවධානටය උමු කලා දැනට රජය විසින් ඉදිරිපත් කලා තිබෙන මාර්ගගත වැඩ පිලිවල පිළිබඳවවෙේ සුරක්ෂිට භාවය පිළිබඳ ඉදිරිපත් කරතිය කිටුම් පතත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නැවත වතාවක් ඉදිරිපත් කල තියනෙන ප්‍රතිශස්ට පනත පිළිබඳව අපේ ස්ථාවරය මාර්ගගත සුරක්ෂිට භාවේ සම්බන්ධයෙන් අපි එක බොහොන් පැහැදිලි ප්‍රකාශ කළ තියෙනවා පත්කරන්න යන ජනාධිපතිපත්කරන්නේ යන කොමිෂන් සභාව මගින් සිදුකරන්නේ යන්නේ ජනාධිපතිවරයා හා ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට සමාජ මාධ්‍ය හා මාර්ගගත සනිවේදනය පාලනය කරන්න යටපත් කරඩ සහ ඒහරහා වුන් අශ්‍ය පුද්ජලීන් මර්ධනය කරන්නට තමයි එක යොදාගන්න යන්නේ. අනි පැත්තේ මේ පිළිබඳව විධමත් න්‍යාමණය අවශ්‍යනං එම මාර්ගගත ආයතනත් සමඟ යම් කිසි නයාමන එකගතාවේකට රට පැමිණිය හැකි. ඒක කොහොමද වෙන්න කියන එක ගැන ඇත්තවසයෙන්ම කාලයක් ඒ ගැන කටයුතු කල්ලා යම අවබෝධයක් ගතයුතු මොකද මාර්ගගත ක්‍රියාවලී හරහා පුද්ගලයින්ටත් පවුල්වල්ටත් සමාජයටත් අහිත කර දෑ වීමේ ප්‍රවණතාවයක් රේ රටෙක් තිබුණ ලෝකෙත් තියෙන. ඒවගේ මාර්ගගත ආයතන ලංකාවට බදුගෙවන්නේ ලෝකයනි පපුහරටවල බදුගෙවන මුළු ෝක රටවල් හැයි බදු ගෙවන්න ඇතේ එක අපි එක නිසා මේ එකගතාවය තුළ මේ බදු ප්‍රතිපත්තියයක් ඇතුළු යුතුයි කියලා පිහිතන. ප්‍රතිතස්ථ පනත ගත්තව ත්‍රස්තවාදෙන් බඩකාපු රට අපි දැන්ර තියන දණ් නීී සංග්‍රහයහා. පාධ නීති පිබඳව තියෙන අනිකුත් නීතරීතිවලින් ආවරණය නෝන වැරදි සම්බන්ධයෙන් කෙටිකාලී න හෝ දිකුකාලීන යම් කිසි නීතිපද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව අපිට දැනෙනවා තස්තවාදෙන් බැටකාපු රටක් හැටියට හැබැයි ඒක අවභාවිතා කිරීම ගැනත් බලගතු ඉතිහාසයක් මේ රට්ට තියෙනවා තිනිසා වර්ද මොකක්ද දඩ නීති සංග්‍රහයෙන් ආවරණය නොන කලාපය මොකක්ද ත්‍රස්තවාදය මොකදද ඒ තරස්තවාදයට දෙන්න යන දඩුවම මොකද ක්‍රියාදාමයයක්ද ඒ ප්‍රසීජයක මොකක්ද කියෙන එක පැහැදිලි නෑ ඒ අනු සිද්ධවෙනි අනිවාර්යම පැරණි ත්‍රස්්ට පනත සිදු කලා වගේ මෙය අවභාවිතා කිරීම. අනේ නිසා අපි ඒ පනතරත් අපේ විරෝධය පල කරනවා ඒ පිළිබඳව වෙනත් සමාන අදහස් ධරණ පිරිස් සමඟ එකට එකටුතු කරන්න බලාවපුෘත්ති.